Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. මේ නඩුවෙන් මාව නිදහස් කරයි කියලා මට මහත්යා විශ්වාස කරන්න පුළුවන්ද? ඔච්චර අමාරු නත් මේ වැඩේ අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ මිස සෝමාෂ්. බයි මේ පැත්ත පලාතේ පස්පා ගන්න එපා. එයාට සම්බන්ධ තිබ්බ මාත් එක්ක නම් කසාද බඳින්න හිටියේ මාව නම් ඔය වගේ දෙයක් අම්මට අවිල කියලා හරිනවද මට කියන්නතෝ? දැන් ඉතින් ඔයගේ කැමැත් ඉෂ්ට වෙලානේ තියෙන්නේ. පව් අපේ පුතා. දැන් ඉතින් මීඩියා කාර්යෝ සතියක් තිස්සේ මේ කතාව පට්ට ගහයි. ඔයාටත් පුළුවන් සන්තෝෂ වෙන්න. මට මොන සතුටක්ද ක්ලිෆර්? ඇයි ඔය සතුටු නැහැ කියන්නේ? ඔයා මේ දහංගට ඔක්කොම දැම්මේ මේ දෙන්නව වෙන් කරන්න. දැන් පුතාගේ ඇම්බිෂන් එකත් ඒකම වෙලා තියෙනවා. මොන දේ සිද්ධ වුණත් මට වැඩක් නෑ ක්ලිෆර්ඩ්. මගේ දරුව නැති වෙලා. මොරින් මේ ලෝකේ හැම දෙයක්ම අපිට ඕන විදියට සිද්ධ වෙන්නේ නෑ. අපිට ඕන එක දෙයක් සිද්ධ වෙනකොට තව දෙයක් නැති වෙලා යනවා. ඒක තමයි ලෝක දහම. ක්ලිෆර්ඩ් ගීත් කාව කසාද බැන්දත් මට දැන් කමක් නැහැ. මට ඕනේ මගේ දරුව විතරයි. අනේ ක්ලිෆර්ඩ් ප්ලීස්. ප්ලීස්. අපෝ පුතා ගෙදර එක්කගෙන එන්න. We'll see darling. We'll try again. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. හිසකෙස් යනවා නම් නවත්ත ගන්න රිවයිටිස්. හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස්. මට ෆිල්ලේ ගොඩක් අය කිව්වා. මේක නෙතුමලි වගේ අලුත් කෙනෙක් ගන්න නැතුව හොඳ එක්ස්පීරියන්ස් තියෙන ළමෙක් ගන්න කියලා. හැබැයි නෙතුමලි අහලා ඇතිනේ. මම බොහොම දඩබ්බර ඩයිරෙක්ට් කෙනෙක්. අනිත් එක මං ගන්න මගේ නිර්මාණයට ගැලපෙන කෙනා. ඒ අලුත් කෙනෙක්ද පරණ කෙනෙක්ද කියලා මට වැදගත් නෑ. තේරුණා? අනිත් එක මම මගේ ෆිල්ම් එක වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කරලා තියෙනවා. මාත් එක්ක වැඩ කරන හැමෝගෙම මම එහෙම කැපකිරීමක් බලාපොරොත්තු වෙනවා. ෆයි ස්ක්‍රිප්ට් එක හොඳට කියව ගන්න. ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන්. නැත්තම් මගේ රයිටර්ත් එක්ක කතා කරන්න. තව දෙයක්. ඔබ තව දෙයක් කරන්න තියෙනවා. ඒ මොකද්ද සර්? රිසර්ච් කරන එක. ඔයා ඔයා කැරක්ටර් එක ගැන හොඳට රිසර්ච් කරන්න ඕන. අනිත් එක තමයි ස්ක්‍රිප්ට් එක. ස්ක්‍රිප්ට් එක හරියටම කියව ගන්න ඕන. ඔය දේවල් ඔයා කරන්න නැතුව සෙට් එකට ඇවිල්ලා නාන්න උනෝ මල්ලඟට ඇවිල්ලා නිකන් තොදොල් වෙන්න හදන්න එපා. එහෙම වුණොත් මම ඒ වෙලාවෙම දානවා සෙට් එකේ ඉදියට. අනිත් එක තමයි ඔය ෆෝන් එක. ෆෝන් එක දැන් පුදුම වදයක් වෙලා තියෙනවා. ඉස්සරහට අපේ ආටිස්ට්ලයි ෆෝන්ස් එකතු කරන්න වෙනම ඒඩි කෙනෙක් දාන්න වේ. අපේ සෙට් එකේ ෆෝන්ස් පාවිච්චි කරන්න බෑ. තේරුණා? ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්නේ ඒඩි ටයි ප්‍රොඩක්ෂන් මැනේජර් ටයි විතරයි. සර් වගේ ඩිරෙක්ට් කෙනෙක් එක්ක වැඩ කරන්න මම ගොඩක් කලින් ඉඳන් ආසාවෙන් හිටියේ සර්. සර් බය වෙන්න එපා. මමගේ උපරිමෙන් කැප වෙනවා. මම කවදාවත් සර්ව ඩිසපොයින්ට් කරන්නේ නැහැ සර්.
මිනිස්සු ජීවත්වෙන යථාර්ථයෙන් පරිකල්පිත යථාර්ථයකට ගෙනහිල්ල ඒ වගේ හැඟීම් දනවන්න කලාකාරයෙකුට තියෙන පුදුමාකාර හැකියාවක් නෙතුමලි. ඒ විදිහට එතනකොට අප මේ කරන්නේ විශේෂ වෘත්තිය. හැබැයි මේකේ අගේ නොදන්න සමහරක් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ මේ ඉන්ඩස්ට්‍රි එක කියන සරුපිමේ තවමත් වල් පැල වගා කරනවා. මගේ නිර්මාණ ඇතුළේ ඒවට ඉඩක් නෑ. අපි රිලැක්ස් එක වැඩේ කරයියා. හැබැයි ඩිසප්ලින් අංක එක. එතුමලි වඩම කොච්චර වෙලා කෝල් කරාද? ඇයි එකේ විනාඩියක්වත් ආන්සර් කරන්න බැරි? පිරන් මම පොඩි මීටින් එකක ඉන්නේ. ඔච්චර කෙලිට වෙලා ඉන්නකෝ. ඔයා දැන් මේක ඇතුළට ඇවිල්ලා පය දෙකකට වැඩි. මං එළියේ ඉඳලා පුළුවන් තරම් කෝල් කරගෙන හිටියා. ඔයා ආන්සර් කරේ නැති හින්දා තමයි ඇතුළට ආවේ. ප්ලීස් විරන් මම මේ ගිවර ලයින් නෝ එළියට යන්න. කවුද එතුමලි? බොයෆ්‍රෙන්ඩ්? ඔව් සර්. නෙතුමලි ඇතුළට ඇවිල්ලා පය දෙකක් යනකම් එළියෙන් ආවහම ඇයි ඔයා බය වුනේ? නෑ සර්, එහෙම එකක් නෙමෙයි. සෝරි සර්. සාෂා, එළියෙන් ඉන්න ප්ලීස්. නෑ සර්, බය වෙනවනේ. ඇයි? ඔය පොඩ පැත්තකට වෙලා ඉන්නකෝ. මේක අපි දෙන්නා ප්‍රශ්නයක් නේ. එතුමලි එළියෙන් එන්න. මට එන්න. එහෙම ඉක්මනට එන්න බෑ තරුණයා. මේ කතා කරන කෘතියක් ගැන එළිය කතා කරන දේවල් වලින් මට පේන තරුණාගේ ඔළුව මනස්ගත වලින් පිරিলা. අපි මේ මෙතන කතා කරන විශේෂ සාකච්ඡාව. තරුණාට කැමති නම් පුළුවන් මෙතන වාඩි වෙලා ඉන්න. හැබැයි අපිට කරදරයක් වෙන්න නැති විදිහට. නැස එයා එළියෙන් ඉදි. සාෂා වය යන්න. නැස මං ඉන්නම්. සමහරට මේ සාකච්ඡාව ඇද්දී ඔයා මෙතන වාඩිලා ඉන්න එක නෙතුමලිට කම්ෆර්ටබල් නැතුව ඇති. ප්ලීස් ඔයාලියෙන් ඉන්න. නෑ ඇතුළේ ඉන්නේ මම. ඇතුළට ලයින් එකට ලැච් කරන්න තු. නෑ නෑ මම එළියට යන්නේ. ඔව් පුළුවන් දෑ කරනවා. නෙතුමලි අකමැතිනම් ඔයාට මෙතන ඉන්න බෑ. ප්ලීස් ගෝ අවුට්. සකෝදයක මට කියන්න පුතාෂා. May I come in, madam? එන්න එන්න. මොකක්ද දැන් උදේම දෙන හදලා වදේ? මැඩම්, අද උදේ 9ට තරු channel එකේ අවුරුදු උත්සවය. අවුරුදු කුමරු කුමරිය තෝරන event එක judge කරන්න මැඩම්ද තියෙන්නේ. එතකොට හවස 4ට මිස්ටර් ප්‍රදීප්ගේ meeting එක දාලා තියෙනවා. ඒක අර මේ Lion company එකේ අලුත් advertisement එකේ agreement එක ගැන තමයි මැඩම් කතා කරන්න තියෙන්නේ. අද මගේ off day එක. මම මොකුත් appointments ගත්තේ නෑනේ. නෑ නෑ මැඩම්, ෂෙරින් මැඩම් තමයිව ගත්තේ. එතකොට හවස 6ට මැඩම් මිනිස්ටර්ගේ දුවගේ බර්ත්ඩේ පාටි එක තියෙනවා. ෂෙරින් මැඩම් කීවනම් ඒකට දැනටම ලොකු ගාණක් අරගෙන ඉබයි කියලා. නේ? අද මගේ ඔෆ් ඩේ එක. ෂෙරින් මැඩම්ට කියන අපොයින්ට්මන්ට්ස් ගත්තා නම් එයාට මේවට යන්න කියලා. හරි හරි මැඩම්. එහෙනම් මම ෂෙරින් මැඩම්ගෙන් කියන්නම්කෝ මැඩම්ට යන්න කිව්ව කියලා. නේ? මං ගන්න අපොයින්ට්මන්ට්ස් වලට ෂෙරින් මැඩම් ගිහලා හරියනවද? ඉතින් මැඩම්නි දැන් කිව්වේ මැඩම්ටකින් කියන්න කියලා. අයියෝ. මේ ඔය අපොයින්ට්මන්ට්ස් ඔක්කොම කැන්සල් කරලා දාන්න. අම්මට කියන්න මොන හරි ඇඩ්වාන්ස් අරන් තියෙන ඒවා තියෙනවා නම් ඔක්කොම රිටර්න් කරලා දාන්න කියලා. අනිත් එක විරාන්ට කියන්න කාය ක්ලාස් එක කරගන්න කියලා අපිට ගමනක් යන්න තියෙනවා කියලාද? අද වෙන වැඩක් තියෙනවා. වෙන වැඩ? මොකද්ද මැඩම්? ඒක මගේ පර්සනල් වැඩ. ඔයා වාගේ ජොබ් එක විතරක් කරා.
දැන් ඔකත් ගිහලා මැඩම්ට කියන්න. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නවලක්ස්. මේ තීන මං එදා උඹට කිව්වේ පාට්මන්ට් එක. මේක තීන මචං රාජගිර ඒ බ්ලොක් එකේ. මට හිතෙනවා මේක උඹට සෙට් වෙයි කියලා. අනික මචං මේතන මන්ත්ලි රෙන්ටල් එක 2 ලක්ස් වගේ වෙන්නේ. අවුලක් නැහැ නේද? මට ඕව බලන්න දෙයක් නැහැ බං. මට ඕන මචං මගේ උරුවට කරදර වෙන්න දෙන්න. තේරුණාද? ඈ? උඹට ප්‍රශ්නේ නැත්තම් මම බලන්න. රෙන්ටල් එක යවලකුත් නැහැ. අනේ මහේෂ් ෆෝර් ගොඩ්ස් සේක් ඔදරන් වාගේ ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ මහේෂ්. මං අද ඔබෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නෑ. හැබැයි උඹට උඹේ ප්‍රශ්නි පින්නනවා. මේ දින උඹේ ප්‍රශ්නි. මොකද මේ? මේක රිසෙප්ෂන් එකේ තිබිලා මං අරගෙන ආවේ. උඹටයි පාසලේ කාගෙන්ද දන්නවද? කාගෙන්? පොඩ්ඩේ අයියගෙන්. පොඩ්ඩේගෙන්? ගීත් මට කියනවද මොනවද මෙතන වෙන්නේ කියලා? මහේෂ් මොකද දෙකින් අදහස් කරන්නේ? උඹ නීහාගේ මැරිජ් එක රිජෙක් කරලා අනිත් පැත්තෙන් උඹ ගෙදරින් අයින් වෙලා අර පොඩ්ඩේ අය කියන දාමරිකයා උඹට මේ වගේ තෑගි පාසල් දෙවනවා. මොකක්ද මේ තේරුම? මම මේ කතා කරන්නේ ඔෆිස් කෙනෙක් විදියට නෙමෙයි කිත්. ඔයාගේ හොඳම යාළුව හැටියට. උඹ මෙහෙම ගියොත් ලুকু අමාරුවක වැටෙනවා. මහේෂ්, නේහගෙන් අයින් වෙච්ච එක මගේ පර්සනල් තීරණයක්. ඒ වගේම තමයි මං ගෙදරින් ආපු එක. පොඩි මට මේ තෑගිවන එකට මට කරන්න දෙයක් නැහැ. මිනිහෙක් නිකම්ම නිකං කෙනෙක්ට තෑගිවන්නේ නෑ කිත්. ඔය බොක්ස් එක ඕපන් කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න කිත්. පොඩ්ඩි කියන්නේ කවුද කියලා අපි දෙන්නම හොඳටම දන්නවා. ඔයාට මේ ප්‍රශ්නේ මට කියන්න අකමැති නම් මට බල කරන්න බෑ මචං. හැබැයි එක දෙයක් මතක තියාගන්න මචං. උඹගේ ඕනෙම ප්‍රශ්නකදී උඹට මං ඉන්නවා. You just have to call me and I'll always be there. එක්ස්පර්ට් ගෝයා සබන් රුපියල් 125ක් පමණයි. ඒ මොකද උනේ? ප්‍රශ්න නැහැ පොඩ්ඩේ. ඔෆිස් එකටම බඩු යවුවා.
මේ ඔෆිස් එක හිටියද? ඕපන් ඩේ. ටැග් ඉන්ස්පෙක්ටර් මහේෂ්ම ගිහින් දුන්න කියලා තමයි ආරංචි. ඒකත් එහෙමද? මෙයා පිස්සු බල්ලෙක් වගේ ඉව කර කර ඉන්නේ. කොයි වෙලාවෙ මොකක් මිසින් වෙයිද දන්න? අපි ටැග් ගාලේ තියෙන පැනගත්තා. මෙයා ඔය ගීත්කාරයගේ හොඳ යාළුවෙක්. උද දඩ බල්ලෙක්. උගේ ඉතින් ඉවෙන් ගැලවෙනවා කියන්නේ ලේසි නෑ ඉතින්. උත්තක සෙට් වෙනවා කියන්නේ මෙතින් මරණය. අපි දැන් මොකද කරන්න පොඩ්ඩේ අයි? හැබැයි ඉතින් එහෙම කියලා ගීත් කියන සල්ලි කඳ නිකන්ම අතාරනවද? ගීත් කියන්නේ සල්ලි උල්පතක්. අපිට ලැබුණ දෙවෙනි chance එක. අපි පුළුවන් තරම් මිනිහගෙන් ගරමු. වැර දඩ බල්ලගෙන් ප්‍රවේසම් වෙලා. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ පෑස් බේබි. කිසිම හේතුවක් නැහැ. සාක්ෂි මුකුත් නැහැ. චකු, මේ මිනිහා මගේ ඇඟ උඩට මැට්නේ. මොකද මේ කරේ? ඔක තුවක්කුවක් මිසක් මල්ලිත්තක් නෙමෙයිනේ බං. නේද? ආ? මම ඔක අතර ගන්න හැම වෙලාවකම පොඩ්ඩයි මට කිව්වේ. ඔබ අතයි හිතයි වෙවුලන් නැත්තම් විතරක් ඔක අතර ගනින් කිය. ඇයි බං ගේම කරේ? මරුණා නංගේම. ජීවිතයක් මචං එක ඩීල් එකක් එක ජොබ් එකක් මට බෑ බෑමයි කොහොම බූට මැරෙන්න නෙමෙයිනේ වෙඩි තිබ්බේ නේ එක ට්‍රේනින් එකක් බං එක ට්‍රේනින් එකක් ඕගෙන වැඩි හිතන්න එපා සරට ඕහුරුවේ මේක දෙන්න කිව්වා. දෙයි. මචං විරාමේ. ජීවිතය කියන්නේ සූදුවක්. එකක් නැහිනකොට එකෙක් රජ වෙනවා. ඔබට තව ඕන තරම් මේ වගේ සල්ලි මිටි හම්බ කරන්න පුළුවන්. බෑ පුතේ. මේ අත වෙවුලන්න බෑ. මේ වැඩවලට එක්කන් ඇවිල්ලා තින්න බබාවුන් කෙනෙක් නේ.
මේ ලෝකෙ මොන තරම් ඈතට ගියත් ආයෙ මෙතෙන් එනවා මගේ දුවේ. ඔයා විරාන්ට ලබ් නම් එයාට කියන්න. යකෝ කෙල්ලව සෙට් කරගන්න කෙල්ලගේ අයියන් එම්ම උදව් ඉල්ලන කොල්ලෙක් දැක්කමයි. මට ඇත්ත කියපන්. ඔෂයන්ට කැමතිද? කොහොදවේ? ආ උසෑට්. අමතක වුණාද?